අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් අවධානය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත අපොස සාමාන්‍ය පෙළ විභාගය හෙටින් නැරඹේ කොවිඩ් ආසාදිත සිසුන්ට විශේෂ විභාග මධ්‍යස්ථාන විභාගයට පෙනී සිටින සිසුන්ට සහකාර්ය මණ්ඩලයට විශේෂ බස් රථ සේවාවක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කියයි දැහැමි සමාජයක් ගොඩනැගීමට දරුවන් දහම් පාසල් අධ්‍යාපනය සඳහා යොමු වීම අත්‍යවශ්‍යයි අගමැති අවධාරණය කරයි සමගි ජනබල වේග රාජ්‍යයක් යටතේ පාස්කු ප්‍රහාරය ගැන විධිමත් පරීක්ෂණයක් කරනවා සජිත් ගෙන් පොරොන්දුවා ප්‍රහාරයට වගකිව යුත්තන් සිටින්නේ විපක්ෂ නායකවරයාගේ වේදිකාවේ රෝහිත ගෙන් චෝදනා අපි බලන්නේ කැඩුණු කණ්ඩායම් දෙක එකතු කරගන්න අලියයි කොළපාටයි වෙනස් කරන්නේ නැහැ එජාප නියෝජ්‍ය නායක රුවන් ගෙන් ප්‍රකාශයක් යාපනයේ බන්ධනාගාරයේ 51කට කොරෝනා හුදකලා කර ඇති කාත්තං කුඩියේ ප්‍රදේශ 4ක් හෙට උදෑසන සිට හුදකලා බවින් ඉවතට ප්‍රතිවෙන් දේශීය පුවත් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙටින් ආරම්භ වීමට නියමිතයි මේ අතර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණවක මහතා සඳහන් කළේ හෙට දින සිට එළඹෙන දසවන දින දක්වා පැවැත්වීමට නියමිත මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා දිවයිනපුර අපේක්ෂකීන් 622352 දෙනෙකු ඉදිරිපත් වන අතර මධ්‍යස්ථාන 4513ක මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිතයි පාසල් අපේක්ෂකීන් 423746ක් සහ පෞද්ගලික අපේක්ෂකීන් 198606ක් මෙවර පෙනී සිටීමට නියමිත අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් සූදානම් කර තිබෙනවා එමෙන්ම COVID-19 ආසාදිත විභාග අපේක්ෂකින් සඳහා සෑම දිස්ත්‍රික්කයකම විශේෂ මධ්‍යස්ථාන දෙක බැගින් ස්ථාපිත කර තිබෙන අතර කොළඹ දිස්ත්‍රික්කයට එවැනි මධ්‍යස්ථාන ප්‍රමාණවත් නොවීමට ඉඩ තිබෙන නිසා ඊට විශේෂ විධිවිධාන සකසා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විදුහල්පති වරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමග අධ්‍යාපන අමාත්‍යාංශය සාකච්ඡා කර දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. මේ අතර හෙට දින ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාග සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පී. රිස් මහතා මෙලෙස අදහස් පළ කළා. අපේ දෙමව්පියන්ට බොහොම පැහැදිලිව අපිට කියන්න පුළුවන් අවශ්‍ය සැලසුම් සියල්ලම සම්පූර්ණයෙන් සෞඛ්‍ය නිර්දේශවලට අනුගත වෙන පරිදි කෙරෙලා තිබෙනවා. මේක ඒ දරුවන්ගේ සෞඛ්‍යයට ප්‍රමුඛ අවධානය යොමු කරමින් තමයි මේ සමස්ත වැඩපිළිවෙල අපි සකස් කරලා තිබෙන්නේ. විශේෂ මධ්‍යස්ථාන 40ක් තියෙනවා. ප්‍රමෝකාරී ප්‍රශ්නයක් ඇති වුණොත් දරුවෝ ආසාදිතයක් වුණොත් ඒ පිළිබඳ ගතයුතු ක්‍රියාමාර්ග ගැන කල්ලිඳම්ම හිතා බලලා බොහොම විධිමත් ලෙස ඒ වැඩ කටයුතු සකස් කරලා තිබෙනවා. ඒතර අපිට විශේෂ සහයෝගයක් ලැබුණා ආරක්ෂක ක්ෂේත්‍රවලින් උතුරේ දූපත් වලට ප්‍රශ්න පත්‍ර යැවීම සඳහා නාවක හමුදාව අපිට සහාය දෙනවා. පොලිසිය හැමතැනම උපරිම සහයෝගයක් අපිට දුන්නා. අපි උපරිම උත්සාහය දරනවා මේ විභාගයේ ප්‍රතිඵල ජූනි මාසයේ වෙනකොට නිකුත් කිරීමට. ඉන්පසු ජූලි මාසයේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට ලංකා ගුරු සංගමයද සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මේ වෙනකොටත් මේ විභාගයට මුහුණ දෙන දරුවෝ ගණනාවක්ම කොවිඩ් වසංගතයට බොදු වෙලා තිබෙනවා ආසාදන වෙලා තිබෙනවා. ඒ වගේම නිරෝධායන වෙන විශාල පිරිසකුත් ඉන්නවා. ඉතින් එවැනි වෙලාවක අපි ලිඛිතවත් ඉල්ලීමක් කරා. නමුත් මේ වනතුරුත් අපේ රටේ ගුරුවරුන්ව එන්නත් කරන්න කිසිදු වැඩපිළිවෙලක් හදලා නැහැ. ඒ වගේම තමයි අපි දැක්ක විභාග කොමසාරිස් සනත් පූජිත මහත්මයාත් විශේෂයෙන්ම සෞඛ්‍ය සේවය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කරලා තිබුණා. නමුත් විභාග කොමසාරිස්තුමා ඉල්ලපු ඉල්ලීමටවත් අඩුමතරමේ ආණ්ඩුව පැත්තෙන් ප්‍රතිචාර දක්වන්න කටයුතු කළා නැහැ. ඒක ඉතාම ඛේදජනක තත්ත්වයක්. සාමාන්‍ය පෙළ විභාගයට ලබා දීලා තියෙන පාසුකම් ගත්තොත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ එක මූණු ආවරණයක්වත් මේ කාර්ය මණ්ඩලයට ලබා දීලා නැහැ. සාමාන්‍ය පෙළ කාර්ය මණ්ඩල වලට අවදින ෆේස් ෂීල්ඩ් එක මූණු ආවරණයක් දීලා තියෙන්නේ එකයි දීලා තියෙන මධ්‍යස්ථානයකට. එක මධ්‍යස්ථානයක ගාන දීලා තියෙනවා. ඒක ප්‍රමාණවත් නැහැ. දැන් වගේම දැන් අපි දන්නවා දැන් සමහර මධ්‍යස්ථාන තියෙන විශේෂයෙන් දැඩි කොවිඩ් ව්‍යාප්තියක් තියෙන ප්‍රදේශවල. දැන් ඒ වගේ මධ්‍යස්ථාන සම්බන්ධ විශේෂ සෞඛ්‍ය අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ සඳහා අවධාරණය වීමකුත් වෙලා නැහැ. එමෙන්ම හෙට දින ආරම්භන අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා පෙනී සිටින සිසුන් සහ විභාග කාර්ය මණ්ඩලය සඳහා විශේෂ බස් රථ සේවාවක් ද යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළා.
මෙතර හෙට දින ආරම්භ වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයේ හේතුවෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන විභාග ශාලා විස බීජහරණය කිරීම ඊයේ දින සිදු වුණා. මෙතර හැටන් භගවන්තලාව ටින්සින් දමිල මහවිද්‍යාලයේ විදුහල්පතිවරයාට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් පහර දී තුවාල සිදු කිරීම නිසා විදුහල්පතිවරයා භගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්කොයේ මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. පහර දී මෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටින පී ප්‍රභාකර නැමැති විදුහල්පතිවරයා කියා සිටියේ හෙට දින පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා තම පාසලෙන් විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට සුබ පැතීම සඳහා මෝරා වතු යායට යන අවස්ථාවේදී තම පාසලේ අධ්‍යාපන ලබන සිසුන් පිරිසක් ඔවුන්ගේ දෙමව්පියන් සමග එක්ව යකඩ පොළු වලින් සහ මුගුරු වලින් තමන්ට පහර දී තුවාල සිදු කළ බවයි. පාසල් නිවාඩ දුන්න වාගලියන් ළමයිට වැඩ කරස කරා ඊයේ මම කිව්වා තේන ළමයි ඔක්කොම ගිහලා බලුවා. අද මම තෙරේසේ වත්තේ ළමයි බලලා තෙම පිටක ගිහලා මෝරා වත්තේ ඉන්න ළමයි බලන්න ආවා. එනකොට කණ්ඩායමක් එකතු වෙලා උචිස්තරෙක් විතර එකතු වෙලා යකඩ පොළෙන් ගහලා මගේ ෆෝන් පේසයිට් එක වල ගත්තා. පස්සේ මම කරකුණා මට මොනවද ගන්න වස්තු වල මට කකුල කොහෙද ඔලුවට හොඳට වේදනා. දැහැමි සමාජයක් බිහි කිරීමට නම් දරුවන් දහම් පාසල් අධ්‍යාපනයේ සඳහා යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සාසනාරක්ෂක මණ්ඩල යතිවර අභිමන් උපහාර උළෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාකාරයේදී පැවැත්වුණා. මෙම උත්සවයේදී හම්බන්තොට සාසනාරක්ෂක මණ්ඩලයේ හිමිවරු 7 නමකට අග්‍රාමාත්‍යවරයා අතින්ද අනිකුත් හිමිවරුන්ට මැති ඇමතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් අතින්ද උපහාර ප්‍රදානය සිදු කෙරුණා. වසර 4කට ආසන්න කාලයක් සාසනාරක්ෂක මණ්ඩලය වෙනුවෙන් කළ සේවයේ අගයමින් මහා සංඝරත්නය උදෙසා මෙම උපහාර උළෙල පැවැත්වුණා. දිස්ත්‍රික් සාසනාරක්ෂක මණ්ඩලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙම උපහාර උළෙල සංවිධානය කර තිබුණා. පසින්ම දහම් පාසල් වල උගන්වන ගුරුවරු මේ දරුවන්ට උගන්වන්නේ කිසිම වේතනයක් කිසි දෙයක් නොලක්. මේ කාලේ වැඩි දෙනෙක් ගුරුවරු ඔවුන්ට මගේ දවස් පහ වැඩ කරලා මේ නඩු දිනය දහම් පාසල් වෙනුවෙන් පසින්ම දුන්න එක මේ අවස්ථාවම එය දිලිගන්න ඕනේ කියන විශ්වාසය අපිට තියෙනවා. දහම් පාසල් තුලින් දරුවන් යහපත් පුරවැසියන් ලුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. පිළිගැවල් වල බැලුවොත් පිළිලා ඉන්න වැඩි දෙනාගේ වැඩි දෙනෙක් දහම් පාසලකටවත් ගියපු නැති අය වෙනවා. ඉතින් දහම් පාසලකට ගියන් පස්සේ ළමයෙකුගේ හිතීම ළමයි දහමට ලැබිය යාවක් ඇති කිරීම ඒතුලින් සමාජයේ හිතීමක් ඇති වෙනවා කියන විශ්වාසය අපිට තියෙනවා. ඒතුලින් තමයි රටක් පැහැමි සමාජයක් ගොඩනගන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා විශ්වාස කරන්නේ. සමගි ජනබල වේග රජයක් යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් 45 වන විපක්ෂ නායක ජංගම සේවය අද හම්බන්තොට බඳකිරිය ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මම අහන්න කැමති ඇයි මේ වර්තමාන රජය මේ රටටත් ජනතාවටත් බොරු කරන්නේ? ඇයි පාස්කු ප්‍රහාරයේ ඒ ප්‍රධාන මොලකරුවන් එළියට ඉදිරිපත් කරන්නේ? ඇයි මේ තොරතුරු හංගන් ඉන්නේ? කාගෙන්ද මේව හංගන්නේ? පාස්කු ප්‍රහාරයේ නායකයෝගේ වතගොත තොරතුරු හංගන්නද 69 ලක්ෂය ඡන්දෙ දුන්නේ? මේ පාස්කු ප්‍රහාරෙන් ඒ විපතටපත් වුණු ජනතාව, ඒ ජීවිත අහිමි වුණු ජනතාව, මේ රජයේ කරේ දේශපාලන පාපන්දුවක් හැටියට සැලකීම, දේශපාලන වාසිතකාද වේදිකාවක් වේදිකාවක් පාසා මේ පොදු ජන පෙරමුණ බොරු බේගලද දැන්නේ? ඒ ආගමික නායකතුමාම කියනවා මේ ක්‍රියාව විශ්වාස කරන්න බැහැයි කියලා. මේ වැඩපිළිවෙල පිළිබඳව කිසිම සතුටක් නැහැයි කියලා. එහෙනම් මං අහන්න කැමති ජනාධිපතිවරණයේදී මහමැතිවරණයේදී බෙරිහන් දීලා වේදිකාවල් දෙවනත් කරපු ඒ මහා වීරයන්ගෙන් මං අහන්න කැමති. ඇයි තමුන්නාන්සලා පාස්කු ප්‍රහාරේ සැබෑ තොරතුරු ජනතාවට එලි දක්වන්නේ නැත්තේ? ඇයි මේව හංගන්නේ? අපිට අහන්නට ලැබෙනවා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු යම් යම් පිරිස් දැන් පිටරටවල් වලට ගිහිල්ලා ගිහිල්ලා නෙවෙයි මේ රටින් පන්නලලු මේ යන කතා. දැන් රටේ ජනතාවට විශ්වාසයක් නැහැ මේ පාස්කු ප්‍රහාර ඒ ක්‍රියාවලිය මේ ආණ්ඩුව හරියට විභාග කරයි කියලා කිසිම විශ්වාසයක් නැහැ. මම පණිවිඩයක් දෙන්න ලෑස්ති. සමගි ජනබලවේගයේ රජයක් යටතේ
නිවැරදි පිරිසිදු පරීක්ෂණයක් අපි පවත්වනවා කිසිම කෙනෙක් බේරන්න අපි කටයුතු කරන්නේ පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පිරිස මේවන විට සිටින්නේ විපක්ෂ නායකවරයා සමග බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ අද කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මං හිතන්නේ රජිත් ප්‍රේමදාස මහත්තයාට අර කියවෙන්න ඕන දේ කියුණා. ඒ වෙන මුකුත් නෙවෙයි මරණීය දඬනය ලබා දෙනවා කියලා එයාගේ ආණ්ඩුවක් ආවට පස්සේ. එහෙනම් හරිම දේ තමයි ඒ කණ්ඩායමට කඹ ටිකක් අරගන්න ඕන. මොකද මේක සිද්ධ වුණේ රජිත් ප්‍රේමදාස මහත්තයා නියෝජ්‍ය නායකයෙකු හැටියට හිටපු යහපාලන ආණ්ඩුවේ. රජිත් ප්‍රේමදාස මහත්තයා රට වටේ ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයව ජනාධිපති කරලා රනිල් වික්‍රමසිංහව අගමැති කරලා පූජිතව පොලිස්පති කරලා හේමසිරිව ආරක්ෂක ලේකම් කරපු ආණ්ඩුවේ සිද්ධ වෙච්ච දේ මේ. ඒකෙන් තමයි ජීවිත ගණනක් අහිමි වුණේ. තමන් කැපවීම තමන්ගේ කාර්යභාරය හරියාකාරව ඉටු නොකරපු රාජ්‍ය ආරක්ෂාව බිඳුවට දාලා බුද්ධ්‍යාංශේ නිලධාරීන්ව හිරගෙවල් වල දාලා බුද්ධ්‍යාංශේ අකර්මණ්‍ය කළා. රටේ ආරක්ෂාව අංශභාගේ හදවන්න වග කියපු මේ පාප කර්මයට වග කියනවා මේගොල්ලෝ. ඇස් දෙක වහගෙන බලන් ඉඳලා බුදු පිළම කඩනකොට ලිපිගොනු යට ගහලා ඒ පොලිසියට කරන්න දෙන්නේ නැතුව CID එක බාරට අරගෙන මාවනැල්ලේ සිද්ධියේ හරියාකාරව ඒ සම්බන්ධයෙන් අයට නිසි දඬුවම් ටික ලබා දුන්නා නම් ඔය සිදුවීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ අයව හරියට හොයාගත්තා නම් හොයන්න දුන්නේ නැහැ. ඒක සම්පූර්ණ වග කියනවා. ඒ ඉන්න උන්නහල ටික කායක දින්නේ දැන්. අනේ සජිත් ප්‍රේමදාස මහත්තයෝ ජාත්‍යන්තරේ යන්නත් එපා මේකේ ඉන්නේ අවල්ලන්නේ. එහෙම නැත්නම් වෙන කොහොත් යන්න එපා තමන්ගේ වේදිකාවේ පිටිපස්සෙ හැල්ල බලන්න. එතන අල්ල ගන්න පුළුවන්. අන්න අල්ලගෙන ඉවරලා දෙන්න පුළුවන් දඬුවම දෙන්න. හැබැයි අපිට වගකීමක් තියෙනවා. අපි නීත්‍යානුකූලව පත් කරපු කොමිසමෙන් ඒ ලබා දීලා තියෙන නිර්දේශات මින් ඉදිරියට රටේ මෙවැනි දෙයක් සිදු නොවෙන්න අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මෙවැනි දේවක් ආයෙ සිදු නොවෙන්න වැඩ කරනවා. වත්මන් රජය බලය ලබා ගැනීමේ අරමුණින් පාස්කු ප්‍රහාරය දියත් කරන්නට ඇති බවට මේ වන විට සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මොන වැඩේ? සහරාන් පසුපස හඹාගිය ඒ දක්ෂ බුද්ධි නිලධාරියා අත්අඩංගුවට ගන්න ඔක්තෝබර් මාසයේ 25. මොකද දාන චෝදනාව? එවකට ජනාධිපතිවරයාව හිටි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ඝාතනය කරන්න. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්තයව ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරයි කියලා අර කොහෙවත් ඉඳන් හොයාගත්තු මිනිහෙක් නාමල් කුමාර කියලා පුද්ගලෙක් දාලා ඔන්න ඝාතන කුමන්ත්‍රණයක් එළියට දාලා නාලක සිල්වාව අත්අඩංගුවට ගන්න. ඒ පසුපතලය නිර්මාණය කරේ සහරාන්ට නිදහසේ මේ රට ඇතුළත කටයුතු කරන්න අවශ්‍ය භූමිකාව තමයි හදලා දුන්නේ. කෝ දැන් නාලක සිල්වාගේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන දැන් මොනවද දෙලා තියෙන්නේ? ඒව ගැන වගක් නැහැ. යම් කිසි හදිසි ස්ත්‍යක් මගින් මෙහෙවල තමයි සහරාන් ප්‍රහාරය එල්ල කරේ. එතන සහරාන්ගේ සැබෑ ගෝඩ්ෆාදර් කවුද? ඌව මෙහෙව්වේ කවුද කියන එක සොයාගන්න නොහැකි වීමක් විදිහට නෙමෙයි අපි දකින්නේ ඒවා යටපත් කිරීමක් විදිහට තමයි මේ කොමිෂන් වාර්තාවදී හැබලා පොම අපිට පිළි. විශාල පිරිසක් ආබාධිතයෝ කරලා, පෞල් විශාල පිරිසක් අසරණ කරලා, දේවස්ථාන විශාල ප්‍රමාණයක් විනාශ කරලා, අපේ රටේ සංචාර කර්මාන්තය සම්පූර්ණ නැත්තරම නැති කරලා, රටේ කීර්ති නාමය නැති කරලා කරපු මේ ප්‍රහාරය බල වෙනුවෙන් නිදාගත්තු උපරටියක් විදිහට තමයි අපිට දැන් දකින්නේ. මේ මම ඉස්සල්ලා පැහැදිලි जनाधिपति गातन कुमंत्रहारे बलवेनु महावादी මේ වාර්තාවේ හොඳ පැත්තකුත් තියෙනවා. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය තැනැත්තන්ට වන්දි ලබා දීමත්, ඒ වගේම තුවාල වූ තැනැත්තන්ට වන්දි ලබා දීමත්, ඒ වගේම බරපතල තුවාල ලබා තාමත් සුව නොවුණු තැනැත්තන්ට විශේෂඥ වෛද්‍ය සහාය ලබා දීම සඳහා විදේශ රටවලට ගෙන යා යුතු නම් ඒ සඳහා අවශ්‍ය සහන ලබා දීමත් කළ යුතු බව මෙම කොමිෂන් සභාවේ නිර්දේශ අතර විශේෂයෙන් තිබෙනවා. පාස්කු කොමිසම ගැන කිව්වා අපේ කට්ටිය බයයි. දැන් මේ කොමිසමෙන් හොයන්න ඕනේ මොකද්ද? දැන් ඒ ආණ්ඩුව කාලේ ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ මුස්ලිම් ජනතාවට ලංකාවේ. මුස්ලිම් ඇමතිවරු 13ක් විතර ඉන්නේ. කැබිනට් එකේ ඉස්සම නියෝජ්‍ය ඇමතිවරු. මුස්ලිම් ජනතාවට ප්‍රශ්නයක් තිබුණේ නැහැ ලංකාවේ. දැන් එහෙම දිවිච්ච තැන නැගෙනහිර මලද්දී මොහරි ප්‍රස්තවාදයක් බිහුණා නම් තිබුණා නම් මේ කොමිෂන් වාර්තාව ඒවා හොයන්න ඕනේ. මම දකින්නේ රජයට විශාල වගකීමක් තියෙනවා රජය පිළිබඳ ජනතා විශ්වාසය ආරක්ෂා කිරීම. එනිසා ඉතාම වගකීමෙන් කටයුතු කරන්න ඕන මොහොතක් මේ මොහොතේ රජය විශේෂයෙන්ම රජය කැබිනට් අනුකමිටුව පත් කිරීම තුලින් ඒ අනුකමිටුවට පත් වෙච්ච පුද්ගලයන් සම්බන්ධ සමාජයේ ඇති වෙච්ච මතවාදයන් තුලින් රජයට යම් අගතියක් වුණා කියන එක රජය නියෝජනය කරන උදවිය හැටියට අපිට මේ මොහොතේ පිළිගන්න වෙනවා.
කාදිල් මැතිතුමා කිව්වා මේ මේ අටපාස් සෙට් එකක් දාලා මේ මේ ආයිවර්ෂණයක් කරන්න මොකටද කියලා. කිතුනෝන බලාපොරොත්තුනේ මේක නෙමෙයිනේ මේ ආණ්ඩුවේ. මේ ආණ්ඩුව සපතකලේ එක නෙමෙයිනේ. අද කවුරුත් නැහැනේ. අද වගකීත්වෙක් නැහැ. අද මෛත්‍රීපාල මහත්තයාගේ නම තියෙනවා. අනිත් කිසිම මේ නීතිමය රාමුව තුල වග කියන්න කෙනෙක් නැහැ. මේක මේ කොලේ වහලා ගෙහින් ලක්නේ. සමහර උත්සාහ කරන බවම අපිට පෙනෙනවා මේ වාර්තාව ශ්‍රී ලංකා පොදු ජන පිරමුණ විසින් ඉදිරිපත් කරපු බව හඟවීම සඳහා මෙම කමිෂන් වාර්තාව සකස් කිරීම සඳහා වන ඒ පත් කිරීම සිද්ධ කරේ පසුගිය යහපාලන රජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අපේ ආණ්ඩුව කාලේ තමයි වාර්තාව බාර දීම සිද්ධ වෙන්නේ ඒ නිසා මේ වාර්තාව සම්බන්ධයෙන් මම හිතන්නේ කිසිදු වගකීමකට වර්තමාන රජය බැඳෙන්නේ නැහැ අපට ලැබිච්ච වාර්තාව 528 29ක් තියෙනවා. ඒකට ඇමනුන් සමග පොදු 750ක විතර වාර්තාවක්. ඒක ඇත්තම කාරණා. ඉතින් බලනකොට අපේ රට හැසිරෙන ආකාරය අපේ රටේ මේ ක්‍රමවේදය ඉතාමත් හාස්‍ය ලක්වන ක්‍රමවේදයක් බවට පත් වෙනවා. ඉස්සර කාලේ අපේ ගමේ කියවණක් තිබුණා. මුවාට ගහන්න බැරුණාම ගෙදර තියෙන මුව හැමතර තලි බානවා. මේ පාස්තු කොමසම හරියට මුව හැමතර තලි බාන කොමසමක් බවට පත් වෙනවා. එදා මේක නිර්මාණය වෙන්න පාර්ක් හැපුණේ කොතනද කියලාත් අපි දන්නවනේ දින 52 ගේ සම්දර්ශනයක් පැවැත්තුවා අපේ ආණ්ඩුව මහරෑ හොරකම් කරගත්තා ඊට පස්සේ එතනින් පස්සේ මඩකලපුව කාත්තන්කුඩි පොලිස් සසමේ ප්‍රදේශ 4ක් හෙට උදැසන 5 සිට හුදකලා වවින් ඉවත් කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවරගෙන තිබෙනවා. මේ අතර යාපනයේ බන්ධනාගාරයේ රැඳවියන් 51 දෙනෙක්ට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. යාපනය බන්ධනාගාරය තුල සිටින රැඳවියන් 51 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ ඊයේ දින රැඳවියන් 150 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව මෙම ආසාදිතයින් හඳුනාගත් බවයි. මේ අතර මෙවන විට බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4932ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 4670 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. සංචරණ සීමා පනපා ඇති භගවන්තලාව චැපල් ටන් වතු යායට අයත් PS කොටසේ සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව COVID-19 වෛරසය ආසාදිනේ වූ නව ආසාදිතයින් 6 දිනකු හඳුනාගත් බවත් එම ආසාදිතයින් අතර එකම පවුලේ පියා මව දියණිය සිටින බවත් දියණිය භගවන්තලාව ප්‍රදේශයේ පාසලක 11 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවියක් බව භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මාචන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා. සංචරණ සීමා පනව ඇති එම වතු යායේ පුත්කලින් 400 දිනකු PCR පරීක්ෂණය සඳහා යොමු කර ඇති අතර එම PCR පරීක්ෂණ වාර්තා ලැබී මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි සෞඛ්‍ය බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ කිහිපයක් හෙට උදැසන 5 සිට හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. ඒ අනුව ගෆූර් පාර, මොහිනාර් මාර්ගය, සින්නතොණ පාර ඇතුළු ප්‍රදේශ 4ක් මෙලෙස හුදකලා බවින් ඉවත් වනු ඇත. කොළඹ නගරසභා බල ප්‍රදේශයේ අද දිනත් කොවිඩ් එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වුණා. නාගරික සීමාවන්හි අවධානම්ව ජීවත් වන පුත්කලින් සහ වයස වෘතු 60ට වැඩි පුත්කලින් සඳහා අද දිනෙත් කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සිදු කෙරුණා. ඒ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 460 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන්පුත් කලින් 425 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ දේශීය වශයෙන්. ඒ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 62ක්. ඊට අමතරව යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 59ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 51ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 253 දෙනා දිවයිනේ සසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා. ගත වූ පැය 24 තුළ කිසිදු කොවිඩ් මරණයක් ඊයේ දින වාර්තා වී තිබුණේ නැහැ. අද දිනේ ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 96ක් තුළ පුත්කලින් 9667 දෙනෙකු නිරෝධායන වෙමින් සිටිනවා. එසේම ඊයේ දිනේ තුළ මෙරට PCR පරීක්ෂණ කටයුතු 12632ක් සිදු කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. කොවිඩ් වසංගතයේ තුරන් කිරීමට මෙරට ජනතාවගෙන් 70%කට එන්නත් කිරීමේ අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
ලක්ෂ 5කට එන්නත් කරණය කරයි කියලා කොවිඩ් වසංගතය තුරන් වෙන්නේ නැහැ. ලක්ෂ 10කට එන්නත් කරණය කරයි කියලා කොවිඩ් වසංගතය තුරන් වෙන්නේ නැහැ. ඉතින් කොවිඩ් වසංගතය තුරන් කිරීම සඳහා 70%ක් එන්නත් කරණය වුණා. හැබැයි කුඩා කොටස් උපයෝග කරගන්නවා ලක්ෂ 5, 10, 15 වගේ එනකොට මරණ ප්‍රමාණය අඩු කරගන්න. එනිසා අපේ ජාතික එන්නත් කරන සැලැස්ම හැදුවේ අන්නේම මරණ ප්‍රමාණය අඩු කරගැනීමේ ඉලක්කය දකින්න ඇති. මේ ආණ්ඩුවත් මිය ගියපු හැම කෙනෙක්ම වගේ වාර්තාව සටහන් කරනකොට ඔහුට හෘද ආබාධ තිබුණු බව, ඔහු දියවැඩියාවෙන් පිළුණු බව, ඔහු විවිධ රෝගවලින් පිළුණු බව තමයි වාර්තා කරන්නේ. ඒකෙන් කියන්නේ මොකක්ද? එවැනි අය මිය යාමට තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා අපිට ආපු පළවෙනි ලක්ෂ 5 අපි උපයෝග කරගතු වතු වන්නේ සෞඛ්‍ය අංශ කඩා වැටීම වළක්වන්න, කොවිඩ් එන්නත කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා මැදිහත් වෙන යාන්ත්‍රණය බිඳවට්ටවන්න උත්පාද ගන්න තමයි අරමුණ. ඊළඟ තමයි අවුරුදු 60ට වඩා වැඩි නිදන්ගත රෝග තිබෙන අය. ඒ තමයි ඊළඟ අවදානම තිබෙන්නේ. ඒක තමයි ජාතික එන්නත් කරන සැලස්. හැබැයි අදේ සැලස් වල මොකද සිදුවී තිබෙන්නේ? ඔබ දැක්කොත් මේ ඉරිදා පුවත්පත් වල වාර්තා කරලා තිබෙන මොකක්ද? එන්නත් විදින්නත් ප්‍රබුලයිස්. දැන් අපි ආනවා ජාතික එන්නත් කරන සැලස්මේ ප්‍රබු කණ්ඩායමක් කියලා එකක් හිටියේ නේ. හැබැයි එන්නත් විදින්නත් ප්‍රබුලයිස්තු. ඔක්කොටම කලින් മന്ത്രിවරු. මා පිළිගන්න മന്ത്രിවරුන්ගේ 60ට වඩා වැඩි අය. හොඳයි ප්‍රමුඛතාවයකට එනවා. නිදන්ගත රෝග වලින් පෙළන අය ප්‍රමුඛතාවයකට එනවා. ඔව් മന്ത്രി කෙනෙක් නෙවෙයි. හැබැයි අපේ රටේ මොකද්ද? පාර්ලිමේන්තු මන්ත්‍රීකම ප්‍රමුඛතාවයට එන. මොන අසිෂ්ඨ පාලකයද මේ? මේ කොවිඩ් වසංගතේ බැලඳුනොත් වැඩිපුර මිය යාමට ඉඩකඩ තිබෙන අයති හිටියදී ඒ අයගෙන් ඡන්දය අරගෙන පාර්ලිමේන්තුට ආපු කෙනා ඉක්මනින් ගිහිල්ලා ගහ ගන්න තරම් මොන තරම් මුක්ත මනසක් තියෙන മന്ത്രിවරුද කියලා ඔබ තේරුම් ගන්න. ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එල්ල වූ චෝදනාවලට විරුද්ධව කතා කිරීමට ලොව රටවල් රැසක් එක්වීම අපලද ජයග්‍රහණයක් බව රාජ්‍ය මාත්‍ය ජානක වක්කුඹර මහතා පවසනවා. එය අද ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. රටක් හැටියට අපේ රට ස්වාධීන රාජ්‍යයක් හැටියට අපි හැම වෙලෙම කියලා තියෙනවා අපේ රටේ ප්‍රශ්න අපි විසඳනවා කියලා. ඒක නිසා මේ ජිනීවා කොමිෂන් සභාවේ මොන යෝජනාව ගෙනාවත් ලෝකේ ගොඩක් රටවල් අපිට සහයෝගය දක්වලා තියෙනවා. අපිට චීනය වගේ ප්‍රබල රටවල් එක්ක විශාල පිරිසක් අපේ පැත්තේ හිටගෙන තියෙනවා. අපි එක ලැබපු ලොකු ජයග්‍රහණයක්. අපේ ආණ්ඩුව අපේ රටක් වෙනුවෙන් අපි සියලු දෙනාම ඉන්නේ මේ වෙලේ. අපේ රට පැත්තේ හිට ගන්න ඕනේ. මේ රටේ ඉන්නේ සියලු දෙනාට කියනවා රට පැත්තේ හිට ගන්න. මොකද අපේ රටට විරුද්ධව යම් කිසි චෝදනාවක් අභූත චෝදනාවක් නගනවා නම් අපි ඒකට විරුද්ධව කටයුතු කරන්න ඕනේ. ආණ්ඩුව කිසිම පැකලීකමින් තොර පහුගිය ආණ්ඩුවත් ඒක යෝජනාව ගෙනාපු නිසා තමයි අපිට මේ සියල්ලටම වග කියන්න වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ කියන කියන පදේට ආණ්ඩුවක් ඉන්නවා නම් ඒ යෝජනාව වලට කැමති නම් ඒ යෝජනා ක්‍රියාත්මක කරගන්න කැමති නම් ඒ අය ඒ පැත්තේ ඉඳි. හැබැයි මේ ආණ්ඩුව 69 ලක්ෂයක් ජනතාව බලයට පත් කරේ ස්වාධීන රාජ්‍යයක් ඇරීට වැඩ කරන්න. ඒ නිසා අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා අපේ රජේ මොනම හේතුවක් නිසාවත් රටපාවල දෙන කිසිම දෙයකට කටයුතු කරන්නේ නැහැ. රජය විසින්ම නිර්මාණය කරගත් ගැටලුවලට අද මානව හිමිකම් චෝදනා එල්ල වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල මහතා පවසනවා. ඒ කුරුඩෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ විශේෂ නියම සංශෝධනය සිදු කිරීම තුළ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට යම් හානියක් සිදු වුණා කියන අපි කවුරුත් පිළිගන්න දෙයක්. ඒකට හේතුව තමයි පාර්ලිමේන්තුව එවගේ විවස්ථාදායක සභාව අධිකරණේ මේ සියල්ලටම තියෙන බලය එකතැනකට අද ගොනු වෙලා තියෙනවා. විධායකයෙට දැන් විශේෂ සංශෝධනය සිදු කරා කියලා රටේ ජනතාවට වෙලා තියෙන මාසිය මොකක්ද? අද රටේ ජනතාව හිටපු තැනින් මේ කබලේ ලිපට වැටලා තියෙනවා. ජනතාවගේ ප්‍රශ්න විසඳලා තියෙනවා. එහෙනම් විශේෂ සංශෝධනය ගෙනල්ලා අද මොකද්ද කරලා තියෙන්නේ? අපි නිකන් අර අපිට ගල් ගහන්න ඉන්න අයට උදව් කරනවා වගේ වැඩක් කරලා තියෙන්නේ. ඉතින් ඒව තමයි දැන් මානව හිමිකම් කොමිෂමේ ප්‍රධාන කාරණා හැටියට ඇවිල්ලා තියෙන්නේ. අපි පැහැදිලිවම කියනවා රජයට මේ රජය යන ගමන් මඟ තුල ඒ වගේම අද මාධ්‍යයට යම් යම් වාරණ විශේෂ සමාජ මාධ්‍ය වලට නොයෙකුත් වාරණ යොදවලා තියෙනවා. සිරගත වෙලා ඉන්න රිමාන්ඩ් බන්ධනාකරුවන් ඒ බන්ධනාගාරයේ ඇතුළත ඝාතනයට ලක් වෙලා තියෙනවා. මෙන්න මෙවැනි කාරණා තමයි මේ මානව හිමිකම් කොමිෂමේ දැන් ඉස්මතු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ රණවිරුවන් සම්බන්ධයෙන්වත් ඒ වෙනත් කාරණා සම්බන්ධයෙන් නෙමෙයි මානව හිමිකම් කොමිෂමෙන් ඉස්මතු වෙලා තියෙන්නේ. මේ රජයේ විහිින්ම කරගත්ත යම් යම් කාරණා සම්බන්ධයෙන් තමයි අද මානව හිමිකම් කවුන්සලයට උත්තර පදින්න සිද්ධ වෙලා තියෙන කිරික අපි කනගාටුවෙන් උනත් කියන්න ඕනේ. පෞද්ගලික අංශයේ සහ අර්ථරාජ්‍ය ආයතනවල යම් සේවකයෙකුගේ සේවය අවසන් කිරීමේ උපරිම වන්දි මුදල රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කර ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. පෞද්ගලික අංශයේ සහ අර්ධරාජ්‍ය ආයතනවල යම් සේවකයෙකුගේ සේවය අදාළ ආයතනයේ අවශ්‍යතාවය පරිදි අවසන් කරන්නේ නම් ඔහුට ලබා දිය යුතු උපරිම වන්දි මුදල රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කර ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා.
සඳහවන අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගිය 25 වෙනිදා කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රබත් චන්ද්‍රකීර්ති මහතා විසින් ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව 1971 අංක 25 දරන කම්කරුවන්ගේ ආරක්ෂාව අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පනතට ප්‍රකාරව 2005 ප්‍රකාශයට පත් කළ අදාළ වන්දි සූත්‍රයට අනුව මෙතෙක් ගෙවිය යුතු උපරිම වන්දි මුදල වූයේ රුපියල් 12,50,000ක් සෞභාග්‍ය දැක්මට අනුව කම්කරු ජනතාවට උපරිම සහනයක් සැලසීමේ පරමාර්ථය පෙරදරි කරගෙන පැවති 12,50,000ක් වූ වන්දි මුදල රුපියල් 125 දක්වා වැඩි කළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මෙම වන්දි මුදල වැඩි කරනු ලැබුවේ වසර 15කට පමණ පසුවයි. මෙම වන්දි මුදල ගෙවීම පෙබරවාරි මාස 19 වෙනිදා සිට ක්‍රියාත්මක බව කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රබත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කළා. පක්ෂයේ කැඩී ගිය කණ්ඩායම් දෙක යළි එකතු කිරීමට බලාපොරොත්තු වන බවත් කිසි දිනක එක්සත් ජාතික පක්ෂයේ ලකුණු සහ පාට වෙනස් නොකරන බවත් එම පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා. පොළොන්නරුව ප්‍රදේශයේ පැවති පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. අපි පාක්ෂිකයන් අතරමං පාක්ෂිකයන්ගේ ප්‍රශ්නවලට අපි පක්ෂයේ නායකවරු හැටියට ඇමතිවරු හැටියට අපි මැදිහත් වුණා. අපේ පාක්ෂිකයන්ගේ විශ්වාසය හැදලා ගියා. මොකටද අපි මේ පක්ෂයට අපි ඡන්ද දෙන්නේ? මොකද ඒගොල්ලන් අපිව බලා ගන්නට. ඒක ඇති වුණා. ඒක පිළිගන්නවා. ඒක නිසා තමයි ඇත්තෙන්ම පසුගිය මහමැතිවරණයේදී මෙවැනි ප්‍රතිඵලයක් අපේ පක්ෂයට ලැබුණේ. පසුගිය මහමැතිවරණයේදී අපේ පාක්ෂිකයන් මේ පක්ෂයේ ටිකට් වීමත් සමග UNP එකට පාඩමක් උගන්වන්න ඕනේ කියලා ගිහිල්ලා ටෙලිෆෝන් එකට ඡන්ද දුන්නා. ඕක තමයි ඇත්තම උනේ. අද ගොඩක් පාක්ෂිකයන්ගේ ඉල්ලීමක් තියෙනවා මේ කැඩුණු පක්ෂද ආපහු එකතු කරගන්න. ඒක අපිට විතරක් නෙවෙයි මම හිතන්නේ සමගි බලවේගයේ නායකරුන්ටත් ඕකම පාක්ෂිකයන් කියනවා. කරුණාකරලා එකතු වෙන්න. ඉතින් අපි බලන්නේ කවදා හරි මේ කණ්ඩායම් දෙක එකතු කරගන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක එකතු වෙනකොට නෑ. අලියාව වෙනස් කරන්නෙත් නැහැ, කුලපාට වෙනස් කරන්නෙත් නැහැ. කවදාවත් වෙන්නේ නැහැ. තමුණාසලා දන්නවා බලයේ තියෙද්දිම පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ පසුබෑමකට ලක් වුණා. ජනාධිපතිවරණය පරාද වුණා. මහ මැතිවරණයෙන් නැවත පසුබෑමකට ලක් වුණා. ඒ පසුබෑම් හමුවේ තමයි පක්ෂය නැවත නැගිටවන්න අලුතෙන් අපිට හම්බෙලා තියෙන නියෝජ්‍ය නායකයත් එක්ක අලුතෙන්පත් වෙච්ච නිලධාරි මණ්ඩලයත් එක්ක මේ ප්‍රතිසංවිධාන කටයුතු ඇරඹෙන්නේ. ඒක ඊටාම සාර්ථකයි. තමුණාසලා දන්නවා අපිට ප්‍රශ්නයක් වෙලා තිබුණු ස්වාමින්වහන්සේලාගේ මැදිහත් ආගමික කණ්ඩායම්වල මැදිහත් වීම අත ඉදාම සාධනීය විදියට ලැබෙමින් තියෙනවා. අපේ අලුත් නියෝජ්‍ය නායකයා ඉතාම සොකමැත්තෙන් ඒගොල්ලෝ පිළිගනිමින් ඉන්නවා. වාරියපොල කටුපත මාර්ගයේ 10.90 ප්‍රදේශයේදී පොලිස් ජීප් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. තුවාල ලැබුවන් සහ මියකුස් ඇති දෙදෙනා ත්‍රිරෝද රථයේ ගමන් කළ පිරිසක්. මියකුස් ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරා වන 46 වෘද්ධ පුද්ගලයෙක් සහ ඔහුගේ මව වන වයස අවුරුදු 69 ක කාන්තාවක්. ත්‍රිරෝද රථ රියදුරාගේ බිරිඳ වන 34 හැවිරිදි කාන්තාව සහ ඇයගේ අවුරුදු 9ක් සහ 13ක් වන දියණියන් දෙදෙනා කටුපත රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. රියානතුරට සම්බන්ධ පොලිස් ජීප් රථය කටුපත පොලිසියට අයත් එකක්. සැකකරුවේ කතරගුරු ගැනීමට ගොස් නැවත පැමිණෙමින් සිටියදී විමානතුර සිදුව තිබෙනවා. මෙම ජීප් රථය පැදවූ පොලිස් කොස්තාපල්වරයාද තුවාල ලබා කටුපත රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු අතරගුරුගෙන නීතිමය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශනයක් පවත්වනු ලබනවා. ඒ වගේම මෙම අනතුරින් තුවාල ලැබූ පොලිස් ජීප් රථයේ පොලිස් කොස්තාපල් රියදුරුවරයා දැනට කටුපත රෝහලට ඇතුළත් කර තිබෙනවා. කෙසේ වෙතත් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලබනවා. එම රියදුර අත්අඩංගුවටගෙන අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ ඔහුට එරෙහිව කටයුතු කිරීමට නියමිතව තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වෙනවා. ත්‍රිරෝද රථයේ ගමන් කළ පිරිස වේයන්කුඩ ප්‍රදේශයේ සිට අනුරාධපුරය දක්වා ගමන් කර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. පොළොන්නරුව ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට බලපා ඇති වනාලි තර්ජන හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ජනතාව පිළිබඳවයි මේ තොරතුරු. පොළොන්නරුව
අතරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බකමූණ අතරගල්ලෑව ජයසිරිපුර සහ දම්පුරකම යන ගම්මානවල ජනතාවගෙන් බොහෝ දෙනෙක් සිය ජීවනෝපාය ලෙස සිදු කරන්නේ ගොවිතැනයි. නමුත් මේ වන විට එම ප්‍රදේශයේ ජනතාවට දැඩි දුෂ්කරතාවයන් රැසකට මුහුණ දීමට සිදු වී තිබෙනවා. ඒ එම ප්‍රදේශයට දිනෙන් දින එල්ලවන වන අලි තර්ජනයේ හේතුවෙන් කුඹුරු වගාවන් ආරම්භ කළ දා පටන් අස්වැන්න නෙලා ගෙට ගන්න අතුරු අපමණ වෙහසක් විඳින ගොවි ජනතාවට ගොවි බිම්වල පවතින වනාලි තර්ජනයේ හේතුවෙන් සිය අමුදරුවන් දරගෙන පැල්වල රැය පහන් කිරීමට සිදු වී තිබෙනවා. එදිනෙම ඉර ඇවිල්ලා කාලා ගිය තුක ලොකු විනාශයක් කළා කියලා පෙරේ ගත්තා මේ දවස් ටිකේ මෙනවාලි වන අලි වගා බිම් වෙත පැමිණීම වැළැක්වීම සඳහා විදුලි වැටක් නිසි අයුරින් නොතිබීම හේතුවෙන් දෛනිකව මෙම වන අලි ගැටලුවට මුහුණ පෑමට සිදුවන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ආපහු කුඹුරේ රකින්න රැටත් රකින්න වෙලා තියෙනවා දවල් වෙහෙස වෙලා මහන්සිලා වැඩ කරලා රැට නිදා ගන්න නිදහස දෙන්න කියලා තමයි මේ ගොවියෝ ඉල්ලන්නේ. ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ප්‍රදේශවාසීන් වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කාලයක් පුරා පවතින මෙම වන අලි තර්ජනයට නිසි විසඳුමක් ලබා දෙන ලෙසයි. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටිය. ඓතිහාසික පොළොන්නරුව පූජා භූමියේ පිහිටි කිරිවෙහෙර වහන්සේ වන්දනාමාන කර ගැනීම සඳහා පැමිණෙන බැතිමතුන්ට පහන් දැල්වීම සඳහා ඉදිකළ නව පහන් වැට විවෘත කිරීම අස්කිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම අවස්ථාවට මහ සංඝරත්නය වැඩම කළ අතර බුද්ධ ශාසන මාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ඇතුළු සදහවතුන් පිරිසක් සහභාගී වුණා. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ සේවය අගය කිරීම වෙනුවෙන් පිහිටුවාගත් ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ 50 වන සංවත්සරයට සමගාමීව එම පදනම වෙනුවෙන් විශිෂ්ට වූ සේවාවක් ඉටු කළ පැවිදි භික්ෂුන් වහන්සේ සහ ගිහි පිරිස අගය කිරීම සඳහා ගෞරව සම්මාන උපාධි ප්‍රදානෝත්සවයක් මලේකොඩ පයාගල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී සංවිධානය කර තිබුණා. වාර්ෂිකව පවත්වනු ලබන තඹුත්තේගම දුරුතු පෙරහර ඊයේ දින ඉතා චාම් ආකාරයෙන් වීදි සංචාරය කෙරුණා. වැලිකන්ද ප්‍රදේශයේ මේ දිනවල දම්පැහැති කුඩා මල් වර්ගයක් පිපී තිබෙනු දක්නට ලැබෙනවා. දේශකුණික විපර්යාස හේතුවෙන් මෙවර මහවැලි ගොවිබිම් ලෙස බොහෝ කලකට පෙර පැවති තුන බිම්වල මේ ආකාරයට මල් පිපී තිබෙනු දක්නට ලැබෙනවා. හික්කඩුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී Facebook සාදයක් වැටලීමට දකුණු පළාත් සුරාපදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත් වී තිබෙනවා. වැටලීමෙන් විදේශීය මත්පැන් මිලිලීටර් 59400ක් සමග සැකකරුවන්ට අත්අඩංගු කොටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ग्रैंड पास सिरिमुतु उयन निवास योजना क्रमे सेवे करन कमकरुवंट कमकरु वेटु पेनुवट हेरोइन मत्कुडु लबा दी सिय सेवावन लबागत पुद्गलेक ग्रैंड पास पोलिसियट लबुनु तोरतुरक मत अत्तरंगुवट गेन तिबेनवा ओहु संतके तिबी रुपया लक्ष पहकट अधिक वटिनाकमकिन युत हेरोइन ग्राम 40क सह मिलीग्राम 419क प्रमाणयक्द पोलिसिय विसिन सिय बहारयट गनु लबुवा බලංගොඩ ඩිපෝවේ කළමනාකාරීත්වයට එරෙහිව එක් කොන්දොස්තරවරයෙක් ඊයේ බලංගොඩ ඩිපෝවේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ලේ ඉහළ මහලයට නැග විරෝධතාවයක නිරත වුණා. දැන් සියත පිටිය. බටහිර ඉන්දියා කොදෙව්වන්ට එරෙහිව පැවැත්වීමට නියමිත 2020 ක්‍රිකට් තරගාවලියේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට ලබා දී තිබෙනවා. එළඹෙන මාර්තු මාස 4 වනදා බටහිර ඉන්දියා කොදෙව්වන් සමග පැවැත්වීමට නියමිත 2020 තරගාවලියේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් හට පවරා තිබෙනවා. මීට පෙර කණ්ඩායමේ නායකත්වයට නම් කර සිටි දසුන් ශානකගේ ගුවන් ගමන් බලපත්‍රයේ ඇති දෝෂයක් හේතුවෙන් මෙලෙස ඇන්ජලෝ මැතිව්ස් හට කණ්ඩායමේ නායකත්වය ලබා දී තිබෙනවා. ඒ හේතුව නිසා ඔහුට මෙම සංචාරය සඳහා සහභාගී වීමට නොහැකි වන අතර කෙසේ නමුත් ඉදිරි දිනකදී ඔහු බටහිර ඉන්දියා කොදෙව් බලා පිටත් වීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායකාර මහතා මෙලෙස අදහස් පළ කළා. ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයාට සංචාරයට සහභාගී වෙන්න බැරි වෙනවා එයාගේ පාස්පෝර්ට් වීසා ප්‍රශ්නයක් නිසා. මේකට වග කියන්න ඕන ක්‍රීඩකයද? නෑ. ක්‍රීඩකයා වග කියන්න ඕන තමන්ගේ ක්‍රීඩාව ගැන. ඔහු වැරදියට ක්‍රීඩා කරනවා නම් ක්‍රීඩා ඉරියව්වල වැරදි තියෙනවා නම් එතන වැරදි. නමුත් මාස ගාණක් තිස්සේ සංචාරය සඳහා සූදානම් වෙලා නායකයා විදියට ප්ලෑන් කරලා නායකයා විදියට පිටියේ හැසිරෙන විදිය, ඒ වගේම ඒ කණ්ඩායමේ අඩුපාඩු අධ්‍යයනය කරලා කොහොමද ඒ කණ්ඩායමත් එක්ක හැසිරෙන්නේ කියලා ප්ලෑන් කරපු නායකයා අද සංචාරයේ සඳහා යන්නේ නැ වෙන නායකයෙක් අදපත් කරනවා. මෙයාගේ පාස්පෝර්ට් එකේ වීසා තියද නැද්ද කියන එක බලන්න. පාස්පෝර්ට් එක අලුත්ද නැද්ද කියලා බලන්න. පාස්පෝර්ට් එක ගෙනියද නැද්ද කියලා බලන්න. ඒකට තමයි නිලධාරීන් ඉන්නේ. ඒකට තමයි ලක්ෂ ගණනක් පඩිගන්න නිලධාරීන් රාශියක් ඔය ආයතනේ ඉන්නේ. එහෙමනම් ඒ නිලධාරීන්ගෙන් කාටද ක්‍රීඩා මාත්‍යවරයා ඇඟිල්ල දික් කරේ? ක්‍රීඩා මාත්‍යවරයා චමින්ද වාස්ගේ විනය ගැන කතා කරනවා. හැබැයි ක්‍රීඩා මාත්‍යවරයා මේ ක්‍රිකට් බෝඩ් එකේ මේ සංචාරයේ සඳහා ක්‍රිකට් කණ්ඩායමේ නායකයාට සහභාගී වෙන්න බැරි වීම පිළිබඳව කාගෙන්ද ප්‍රශ්න කරේ? කාට විරුද්ධවද විනය පරීක්ෂණ කරලා තියෙන්නේ? මේක බරපතල ප්‍රශ්නයක්. ක්‍රීඩා මාත්‍යවරයා පැහැදිලිවම ක්‍රීඩා පරිපාලනය සම්බන්ධයෙන් ක්‍රිකට් පරිපාලනයෙන් මේ පිළිබඳ විමසීමක් කරන්න ඕනි, අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනි. එම පුවතත් සමගින් ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.